ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද අලුත් දෙයක් කරන්න කියලා හිතුවා. ගොඩක් දෙනෙක් ගෙදරට වෙලා මේ දවස්වල විවේකයෙන් තමයි කාල ගෙවන්න කියලා මම දන්න හින්දා මේ දේ කරන්න කියලා හිතුවා. අලුත් අදහසක් ඔයගලන්ට නිර්මාණ කරගන්න පුළුවන්. ගෙදර තියෙන අනුභවය තමයි පාවිච්චි කරන්නේ. ඉතින් පහසුවෙන් කරගන්න පුළුවන්. ඔයගලන්ට මේක ව්‍යාපාරයක් විදිහට කරගන්නත් පුළුවන්. ගොඩක්ම පහසුවෙන් කරගන්න පුළුවන් නිර්මාණයක්. බලමු අපි මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ නිර්මාණයට කියලා නිර්මාණයට අපි කියන්නේ බ්ලීච් ටයිඩයි කියලා. ඉතින් අපිට එකම අමතරවයකින් තමයි මේක කරගන්න පුළුවන්. ඉතින් මේකට සුදුසු රෙදි වර්ග වෙන්නේ ටී-ෂර්ට් මිටීරියල් ගන්න පුළුවන්. මහපු ටී-ෂර්ට් ගන්නත් පුළුවන්. විස්කෝස්, ලිනන්, පොප්ලින් ඕනම අමු රෙදි වර්ගයක් ගන්න පුළුවන්. තදපාට රෙද්දක් ගත්තම තමයි ලස්සන. ඉතින් බලමු අපිට මේකට මේක අපි කරගන්නේ කොහොමද කියලා. ඒත් එක්ක ග්ලව්ස් දෙකක් පාවිච්චි කරන නම් ගොඩක් හොඳයි. ඉතින් මගේ පසුගිය වීඩියෝ එකේ ග්ලව්ස් දෙකක් හදාගන්න හැටි දාලා තිබුණා. ඒ දෙකක් තමයි මම අරන් තින්නේ. ඒත් එක්කම මෙන්න මේ ෆාමසි වලින් සුපිරි වෙළඳ සැල් වලින් හાર્ඩ්වෙයාර් වලින් ගන්න පුළුවන් මෙන්න මේ බ්ලීච් ඩියරේ. ඒක විතරයි ඕන වෙන්නේ. ඊට පස්සේ අපිට තව ඉදර තියෙන ඉලාස්ටික් හෝ නූල් නැත්නම් රබර් බෑන්ඩ් එහෙමත් නැත්නම් අපි මේ පැක් කරනකොට ගැට ගහන්න ගන්න මේ මේකත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට කැමති දෙයක් මේකෙන් ගෙදර තියෙන දැනට ගෙදර තියෙන දේවල් වලින් යොදා ගන්න පුළුවන්. මේ ටී-ෂර්ට් එක අපි මේ හරි මැද්දෙන් වගේ පොඩ්ඩක් මෙහෙම මෙන්න මේ විදිහට ලොං කරගෙන යන්න. අපිට මේක තියෙන්නේ රබර් බෑන්ඩ් එකක් තියෙනවා නම් ඇත්තටම ලේසි. මගේ ළඟ නැහැ දැන් රබර් බෑන්ඩ්. මේක මෙන්න මේ විදිහට ගැට ගහ ගන්නත් පුළුවන්. පටියකින් ගැට ගහ ගන්න පුළුවන්. රබර් බෑන්ඩ් එකක් දා ගන්නත් පුළුවන්. අපි දැන් මේක හැඩ කරලා උතා ගත්තට පස්සේ මේ විදිහට පටි වලින් හරි රබර් බෑන්ඩ් වලින් හරි දා ගන්න තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ අපි මේක ග්ලව්ස් එකක් පාවිච්චි කරන්න. ඇත්තටම පොඩි දරුවන්ට මේක පේන්න කරන නම් ආරක්ෂා වෙන විදිය අනිවාර්යයෙන්ම කියලා දෙන්න. නැත්නම් මේක මේ ටිකක් හැර ගතියක් තියෙනවා. ඒක ප්‍රවේශනයෙන් පාවිච්චි කරන්න. අත්තාවරණ දෙකක් දාගන්නේ. ඇත්තටම මම ඒක ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන හින්දාම ඊට පස්සේ මම මේ පාවිච්චි කරනවා. මේ පරණ මගේ එයාපස්කි බෝතලය. නැත්තම් අපිට මේකම අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මලට පේනවා මම මේක විදලා තියෙන්නේ. මෙහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. මේකෙන් අරගෙන අපි මේකට පුරව ගන්න තමයි යන්නේ. පුරව ගත්තට පස්සේ අපි මේක හොඳට මේක මේ විදිහට ග්ලීචින් එක දා ගන්න තමයි ඕනේ. ඉතින් දාගත්තට පස්සේ මේක විනාඩි 5ක් 10ක් විතර පැතිකින් අරන් තියන්න. ටී-ෂර්ට් එක කොහොමද තියෙන්නේ කියලා.
මෙන්න මේ විදිහට තමයි ටී-ෂර්ට් එක තියෙන්නේ. දැන් මම මේක සාමාන්‍ය වතුරෙන් හොදලා වේලන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි හදාගත්ත ටී-ෂර්ට් එක මේ විදිහට තමයි තියෙන්නේ. මේ අනිත් පැත්ත මේ විදිහට තමයි තියෙන්නේ ටී-ෂර්ට් එක. ඉතින් බ්ලවුස් එක තියෙනවා අපේ මේ විදිහට. මෙන්න මේ විදිහට බ්ලවුස් එක තියෙනවා. එතනක් තියෙන්නේ මම මේ ඒ විදිහටම පොප්ලින් රෙද්දෙන් කරපු නිර්මාණ වලට සාම්පල් තුනක් තියෙන්නේ පෙන්නන්න. මේක පොප්ලින් රෙද්දෙන් මම කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ උත්සාහ කරලා බලන්න මේක කොහොමද තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ගේ අදහස් හා යෝජනා කමෙන්ට් කරන්න පුළුවන්. ඒත් එක්කම යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ගැටලු මොන හරි තියෙනවා නම් ඒක කෝල් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් තවත් මේ වෙනම පාඩමකින් අපි හමු වෙමු. ආයුබෝවන්.